මතයක් ඇතුල තිබෙනවා ඇමතුමනි දැන් ඇත්තටම අජිත් පී පෙරේරා අමාත්‍යතුමන් මන්දක එක්තරා මාධ්‍ය ආදින ප්‍රකාශයක් කරනවා එහිදී ඔහු පෙන්වා දුන්නා මට තේරුණේ ඔහු කියන්නේ යන්නේ එක්සත් ජාතික පක්ෂයට ලැබිය යුතු නිසි බලය මේ පෙරමුණ තුළ ලැබෙන්නේ නැතයි කියලා. ඔවුන්ට ඒ අවස්ථාව ලැබෙන්නේ නැත්නම් එක්සත් ජාතික පාක්ෂිකයාට සහ ඔබ වැනි දේශපාලනඥයන්ට අවාසියක් සිද්ධ වෙනව නේද? නෑ ඇත්තට මේ මේ ඒක මම දන්නේ අජිත් පෙරේරා මහතා ඇයි එහෙම කිව්වේ කියලා. ඒක මට නම් පේන්නේ නෑ. මොකද මෙතන පැහැදිලිව තියෙනවා එකක් තමයි මම ඒක ඉංග්‍රීසියෙන් කියන්නම් the values of the vote of the nominee of the United National Party shall be equal to 50% term. කියන්නේ 50%ක්. දැන් ලීඩර්ෂිප් කවුන්සිල් එකේ ඉන්නේ 10 දෙනයි. නායකත්ව මණ්ඩලයක් තියෙනවා. ඒ නායකත්ව මණ්ඩලයේ ඉන්නේ 10 දෙනයි. නායකත්ව මණ්ඩලයේ ඉන්න 10 දෙනා අතර එක්සත් ජාතික පක්ෂයේ බලය ඉන්නේ 50+1. එතකොට 51ක් එනවා. එතකොට එක්සත් ජාතික පක්ෂයට පක්ෂයක් හැටියට තනි බලයක් එනවා 51 මේ මේ ව්‍යවස්ථාව යටතේ. ඕනෑම වෙලාවක යම්කිසි අහිතකර දෙයක් වෙනවා නම් එක්සත් ජාතික පක්ෂයට එක්සත් ජාතික පක්ෂය ඒ නියෝජනය කරන පුද්ගලයාට ලීඩර්ෂිප් කවුන්සිල් එකේ නායකත්ව මණ්ඩලයේ හැම වෙලේම පුද්ගලයාට මෙතන මේ බලයක් තියෙනවා. වීටෝ බලයක් නිශ්චිත බලයක් ඒක තියෙනවා. නිෂේධ බලයක් තියෙනවා මේ ඒක ප්‍රතික්ෂේප කරන්න. ඉතින් කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයට අහිත නොකරන විදිහට තමයි මේ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ යම්කිසි දැන් මේ මේක බාගලවට කියන්න පුළුවන් 60%ක් කරන්න කියලා. අද දින මතවාද ඉදිරිපත් කර චරිතත් මේ සාකච්ඡා වලට එකතු වුණා. ඉතින් ඒ චරිත එකතු කරගෙන තමයි මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ගමන ගියේ. අපතුමේ සන්ධානක අවස්ථාවේ කුමක්ද දැන් මේ රටේ දේශපාලන පක්ෂ සන්ධාන ගතවීම පිළිබඳව කතා කරනවා. ඇත්ත අවස්ථාවේ කුමක්ද සන්ධාන ගතවීම සම්බන්ධයෙන්? නෑ එකක් තමයි මේ තනි පක්ෂයකට මේ ජයග්‍රහණය කරන්න බෑ කියන මතය. ඔබ හිතන්නේ බෑ කියලා ඔබ හිතන්නේ. අමාරුයි කරන්න. මොකද තනි පක්ෂයට දැන් එක්සත් ජාතික පක්ෂයට 30%ක් නම් තියෙන්නේ. එතකොට අපි කොහොමද ජනාධිපතිවරණය අනිත් 20% ගන්නෙ? 20.1% ගන්නෙ. ඒතකොට එතන පුළුල් සන්ධානයක් අවශ්‍යයි. ඉතින් අපිට තමයි මේ පුළුල් සන්ධානය හදන්න පුළුවන්. ඉතින් දැන් ඔබතුමාට මතකයි මේ පොහුට්ටුව පක්ෂය දැන් දවස් සතියකට පමණ පෙර සන්ධානයක් අස්සම් කරා. මම හිතන්නේ ඡන්ද 1000ක්වත් නැති මේ දේශපාලන පක්ෂ ටිකක් එක්ක අස්සම් කරේ. ඒක විහිළුවක්.